नमस्कार विवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार विवा तुनोरुवनट समदा तिसरण शरणयामि। साध साध साध। नमो बुद्धाय। श्रद्धावंत वासनावंत पिन्वत्नी पिन्वत्नी मेलोके अभी करण बहु देवल वलट बाधावल एनवा अयहपत देवल करत्ती एन बाधावल वडा वेडी यहपत देयक करत्ती एन बाधावमाय। මෙලෝකේ යහපතට විරුද්ධ බලවේග ගොඩාක් තියෙනවා। ඒ යහපතට විරුද්ධ බලවේග පරද්දල තමයි බුදුරජාන් වහන්සේ නමක් බුද්ධ ශාසනය පිහිටවන්නේ। හැබැයි ඒ බුද්ධ ශාසනය මුණගැහෙද්දී වුණත් හැමෝට මේ බුද්ධ ශාසනය තුළ නිවන් දකින්න ලැබෙන්නේ නැහැ। හැමෝම ඒ මාර්ග ග්‍රහණින් අත් මිදෙන්නේ නැහැ। සමහර බොහෝ පිරිසක් භාගතුන් හස වදාළානේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න නියසිර මතට ආපු පස් ප්‍රමාණය වගේ ඉතාසර පිරිසක් අනිත් හැමෝම මහ පොළොව වගේ කොටසකට මේ අවස්ථාව අහිමි වෙලා යනවා। ඒ අහිමි වෙලා යද්දී සමහර වෙලාවට පැවිදි වෙලා හිටපු උත්තමයන්ට පවා ඒ අවස්ථාව අහිමි වුණා තමන්ගේ ජීවිතයේ වෙච්ච පුංචි පුංචි අත්තරදි හින්දා। ආන් ඒ වගේ පුංචි අත්තරද්දක් නිසා ශාසනයක් අහිමි වුණත් රැස් කරගත් පින්බලෙන් ආයිත් බුද්ධ ශාසනයක පිහිට ලැබපු උත්තමාවියක් ගැනයි අද කතා කරන්නේ। මේ පින්වන්ත තැනැත්තිය මේ මහා භද්‍ර කල්පය තුළම කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච කාලේ එක්තරා කුමාරියක් වෙලා ඉපදිලා හිටියා। ඇය භික්ෂුණීන් වහන්සේලාගෙන් බණ අහන්න ගියා। දවසක් ඇගේ හිත ගොඩාක් පැහැදුනා ඒ ධර්මයට। ඉන්පස්සේ එයා කල්පනා කළා මේ ගිහි ජීවිතය ගත කරන එක මහ දුකක්। මේ උතුම් නිවන සුදෝසුදු නිවන් මඟ මේ ගිහි වස්ත්‍ර ඇඳගෙන මේ ගිහිකම් කටළු මැදනම් කරන එක ලේසි වැඩක් නෙවෙයි। ඒ නිසා මම පැවිදි වෙන්න ඕන කියලා ඒ උතුම් ධර්මාබෝධය වෙනුවෙන්ම හැමදේම අතහැරලා සැප සම්පත් අතහැරලා ඇය පැවිදි වුණා। ඉන්පස්සේ ඒ පැවිදි ජීවිතය නිකන් ගත කරේ නැහැ। ඉතාම මහන්සියෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරගත්තා। නිවන වෙනුවෙන් තමන්ගේ කය වචනේ හොඳට සංවර කළා। ඉන්පස්සේ ඉන්ද්‍රිය හොඳට සංවර කරගත්තා। ඇහැට පේන පේන රූප ඔස්සේ හිතට නොමග යන්න ඉඩ තිබ්බේ නැහැ। කනට ඇහෙන ඇහෙන ශබ්ද ඔස්සේ නාසයට දැනෙන ගඳ සුවඳ පස්සේ ගිහිල්ලා මේ හිතට වල්මත් වෙන්න ඉඩ දුන්නේ නැහැ। දිවට දැනෙන රස ඔස්සේ කයට දැනෙන පහස ඔස්සේ හිතන හිතන දේවල් ඔස්සේ පිස්සෙක් වගේ දුවන මේ ජීවිතේ සංවර කරන්න මහන්සි ගත්තා। ඉන්ද්‍රිය සංවරය පුරුදු කළා। ඒ විතරක් නෙවෙයි භෝජනය ගත්ත දානි වැළඳුවේ ඒ පින්වත් තෙරණින් වහන්සේදා තමන්ගේ බඹසර ජීවිතේ පවත්වන්නට විතරයි වෙන කිසිම හේතුවක් නිසා ආහාර ගත්තේ නැහැ। නිදිවරාගෙන භාවනා කළා। පැවිදි වුණේ යම් අර්ථයකටද ආන් ඒ අර්ථය ඉෂ්ට කරගන්න උන්වහන්සේ ගොඩාක් මහන්සි වුණා। හැබැයි පින්වත්නි සක්කාය දිට්ඨිය නැති කරපු නැති අනතුර උන්වහන්සේගේ ජීවිතේ තිබ්බා। අපි දන්නවා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපේ ජීවිතේ තියෙන මම මගේ කියන අදහස। මේ අදහස තියෙන තාක් අපේ හිත ඉක්මනට පටු වෙනවා। පුංචි කාරණයකින් අපේ හිතේ තරහ උස්සන්න පුළුවන්। පුංචි කාරණයකින් රාගය අවස්සන්න පුළුවන්। පුංචි කාරණයකින් හිත මුලා කරන්න පුළුවන්। පුංචි කාරණයක් ඒ හිතට හරියට
පුංචි වතුර වීදුරුවකට ලුණු කැටයක් දැම්මම මේ වතුර වීදුරුව වහා ලුණු රසට හැරෙනා වගේ මිහිත වෙනස් කරන්න පුංචි අරමුණකට පුළුවන් වෙනවා. ඉතින් අච්චර ජීවිතයේ විශාල පුණ්‍ය සම්පත්තියක් ඉපැද්දුවත් ගුණධර්ම දියුණු කළත් උන්වහන්සේ ගතෙන් වරදක් වුණා. එකම එක වතාවකට උන්වහන්සේ ගිහිතේ කෝපය ඇවිස්සලා තවත් තෙරණින් වහන්සේ නමකට ගණිකාවක් වගේ මොකද්ද මේ කරන්න කියන වචනයෙන් චෝදනා කෙරුණා. පින්වත්නි බලන්න අපි කරන පින යටපත් කරගෙන අකුසල් ඉස්සරහට එන හැටි. ඇගේ අතින් වැරදුනේ උන්වහන්සේගේ අතින් වැරදුනේ එකම එක වචනයක් විතරයි. හැබැයි ඒ පාපය ඇගේ පස්සෙන් පනනවා. ඊළඟ ජීවිතේ කෙලින්ම ඉපදුනේ නිරේ. ඒ වැරදිච්ච වචනේ නිසා. එන්පස්සේ එතරින් එක අවසන් වුණෙත් නෑ. ඉතිරි පව් ගෙවන්න මනුස්ස ලෝකෙ ඉපදෙන වාරවලදී ඇය ගණිකාවක්. වචනකින් ගණිකාව කියලා චෝදනා කරපු නිසා ඇය ගණිකාවක් වෙලා ඉපදුනා නම් අපි එක එක මිනිස්සුන්ට එක එක ගුණවන්ත චරිතවලට එක එක නම් කියලා එක එක විදිහට කරන නිඳාවලට අපිට මොන වගේ ජීවිත ගත කරන්න වෙයිද? පින්වත්නි ඒ දුක ඇය මේ බුද්ධ ශාසනය දක්වාම වින්දා. ඉන්පස්සේ මේ ජීවිතයේදීත් ඇය උපදිනවා සුන්දර කෙනෙක් වෙලා. මේ දක්වාම ආපු ජීවිතවලත් ඇයට ආදරය අහිමි වුණා. පෞල් ජීවිතය අහිමි වුණා. දරු සොරතල් බලන්න තියෙන අවස්ථාව අහිමි වෙලා ගියා. ඒ වචනේ පිටකලේ යම් විදියකටද ඊට වඩා දස දහස් ගුණයකින් තමන් ඒක කායිකව මානසිකව ප්‍රායෝගිකව වින්දා. ඉන්පස්සේ ගෞතම ශාසනයේ උපදිද්දී ඒ අතීතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ රැක්ක බ්‍රහ්මචාරී සීලය නිසා උපදිනවා කාසි රටේ සිටු පවුලක ඉහළ පවුලක දිව්‍ය අප්සරාවක් වගේ රූපයක්. අද කාලේ වගේ රූප නැහැ. එතරම් සුන්දර රූපයක් ඇයට තිබ්බා. හැබැයි ඒ රූපය ඇව ආයෙත් වැරදි තැනකට අරන් ගියා. පොහොසත් මිනිස්සු අතර ධනවත් කුලීනයන් අතර ඇය ආයෙත් අභිසරුලියක් බවට පත් වුණා. ගණිකාවක් බවට පත් වුණා. ඇය ගාවට ආවේ රජවරු සිටවරු විතරයි. කොච්චරද කියන්නේ පින්වත්නි, ඒ කාලේ කාසි රටේ රජවරුන්ට එක දවසකට බදු හම්බෙන්නේ කහවණු දාහක. ඇය දවසකට ගණිකාවක් හැටියට අයකලෙත් කහවණු දාහක්. ඒ රජුරුවන්ගේ පඩියම එතකොට ඇය දවසකට අය කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කෙනෙකුට සාමාන්‍ය සිටුවරයෙකුටවත් ඇගේ ඒ මුදල ගෙවන්නට බෑ. ඒ නිසා ඒ අය කහවණු 500ක් ගෙවල දවසෙන් භාගයක් ඇත් එක්ක ඉඳලා යනවා. ඉතින් පින්වත්නි මේ විදිහට ඒ කාසි ජනපදයට ලැබෙන මුදලෙන් අඩක් ඇය හැමදාම එක්කෙනෙක්ගෙන් ලබා ගන්න නිසා ඇයට නම වැටෙනවා අඩ්ඩ කාසි කියලා. මේ අඩ්ඩ කාසි කියන සුරූපී අංගනාව එදා කාශ්‍යප බුද්ධ ශාසනයට ඉන්ද්‍රිය සංවරයේ පුරුදු කරපු ජීවිතේ දැන් අනිත් අයගේ ඉන්ද්‍රිය පිනවන්න ජීවිතය ගත කරනවා. එදා වැරදිච්ච වචනෙට වඳ ගෙවන්න. ඉස්සර ඇහැක් කරන පුරුෂයෙක් දිහා බැලුවේ නෑ. දැන් පුරුෂෙන් දිහා බලාගෙන ඉන්නවා ළඟට එනකල්. ඉස්සර තමන්ගේ අතින්වත් පුරුෂයෙක්ගේ ඇඟේ ගෑවෙන ඉඩ තිබ්බේ නෑ. අද පුරුෂෙන් හොය හොයා යන ජීවිතයක් වැරදිච්ච එක වචනේ නිසා. ඉන්පස්සේ මේ විදිහට ජීවිතේ ගත කර කර ඉද්දී හරි පුදුම දෙයක් සිද්ධ වුණා පින්වත්නි. වාසනාව කියලා කියන්නේ අර පුරුදු කරපු උනේ තිබ්බා. ඒ ශාසනයේදී ඉන්ද්‍රිය සංවර කරපු, බණ භාවනා කරපු, නිදිවරාගෙන මහන්සි වෙච්ච, භෝජනය පිණ්ඩපාතය නුවණින් විමසලා ගත්ත පින ඇයට තිබ්බා. ඉතින් ඒ පින නිසා, ඒ කැපවීම නිසා ඒක අපත ගියේ නැහැ. අනුන්ව සරාගී කරවන්න පාවිච්චි කරපු ඒ ජීවිතේට තථාගත ආශ්චර්ය මෙන්න විඳින්නට ලැබෙනවා. භාගතුන් වහන්සේගේ ධර්මයේ අහන්න ලැබෙනවා. තමන් ආසාවෙන් සතුටු වෙන ජීවිතේ මේ අනුංග කුපිත කරවන්න පාවිච්චි කරන ජීවිතේ හැටි ඇයට අහන්න ලැබෙනවා. තමන් මේ අඳුන් ගාල හැඩ කරන ලස්සන නෙද්දක මේ විදිහට තිබ්බට මේ ඇහි පිය වලින් වැහිලා
මේ ඇහි පිය අයින් කරාම මෙතන තියෙන කඳුළු පිරිච්ච මස් ගුලියක් කියලා ඇයට අහන්න ලැබෙද්දි මේ ලස්සන වෙන්න නොයේ දේවල් කරලා අසූචි පුරෝපු කලයක් පින්තාරු කර ලස්සනට තියාගන්න සිත්තරෙක් වගේ තමන්ගේ කය සරසලා නොයේ ඇඳුම් අන්දලා මේ සරසවන කය ඇතුලේ තියෙන්නේ අසූචි ගොඩ මේකේ හැමතිස්සෙම නව දොරකින් අසූචි වැහෙනවා කියලා ඇහෙද්දී ඊළඟට ඈ වයසට යද්දී මේ ලස්සන කරපු කය වැහැරිලා යන විදිහ ගැන අහන්න ලැබෙද්දී තමන් නිත්‍යයි කියලා හිතාගෙන හැමදාම ලස්සනට තියාගන්න හිතපු කය උරුම කරගන්න ඉරණම ගැන අහන්න ලැබෙද්දී ඇගේ ජීවිතේ පින මෝරන්න පටන් ගත්තා මොකද්ද මම මේ හොයාගෙන යන්නේ මොකක් වෙනුවෙන්ද මම මේ අසෝචි ගොඩක් පිරිච්ච කයක් පාවිච්චි කරන්නේ මොකක් වෙනුවෙන්ද මේ මං අසෝචි ගොඩක් පස්සේ යන්නේ කියලා ඇගේ හිත විමසන්න පටන් ගත්තා ඇගේ හිත මැගෙන අහන්න පටන් ගත්තා නුඹ කුමක්ද මේ කරන්නේ නුඹ කුමක් ලබා ගන්නටද මේ අසෝචි ගොඩක් එක්ක ඔට්ටු වෙන්නේ මේ රූපේ ස්වභාවය ඇය රූපේ පිනවන්න ජීවිතය යොදපු මේ ඉරහඳ යටම ඇය කල්පනා කරනවා මේ රූපය පස්සේ මම ගිහිල මොනව ලබන්ටද ඇ එදා බුද්ධ ශාසනයේ තිබ්බ කාලේ පැවිදි වෙලා නිදිවරාගෙන කොයිතරම් අසුභය වඩන්ට ඇද්ද කොයිතරම් මේ කයේ ස්වභාවය හිතට පුරුදු කරන්ට ඇද්ද ඒ පින ආය ආයෙත් පැවිදි අවදි වෙලා යනවා ඇ තීරණයක් ගත්ත නෑ මේ විකාර ජීවිතය මං අතහැරලා දානවා ඇ තීරණය කළා මේ සල්ලි හොයලා රූපේ නඩත්තු කරලා රූපයෙන්ම සතුටු වෙච්ච ජීවිතේ මං අතහරිනවා ඇ මෙහෙණවරකට ගියා පැවිදි වුණා ඉන්පස්සේ පින්වත්නි ඇ කල්පනා කරනවා දැන් උපසම්පදා වීම පිණිස කාලය සුදුසුයි සවැත් නුවරට යන්න ඕන ඇ සවැත් නුවරට යන්න ඕන කියලා ලෑස්ති වෙද්දිම පින්වත්නි මෙන්න පණිවිඩ එනවා ඇ වෙනදා යම් කෙනෙක් වෙලුවෙන් බලාගෙන හිටියද ආන්ගේ සිටවරු ආන්ගේ රජවරු මගරකගෙන ඉන්නවා අඩකාසියෙද්දී අපි අල්ලගන්නව ඇව ඇ අපිව දාලා ගියා අපි ආපහු ඇව අපේ ළඟට ගන්න මේ විදිහට දුහෘතයන් මගරකගෙන ඉන්නවා කියලා උන්වහන්සේට ආරංචි වෙද්දී උන්වහන්සේ ඉස්සර බලාපොරොත්තුෙන් හිටපු අය මේ දැන් පස්සෙන් එන්නේ ඉස්සර අඩකාසි තමයි අනිත් අය වැදලා ගත්තේ දැන් ඒ අය අඩකාසි දිහා කෙලෙස් සහිතව අඩකාසි මෙහෙණින් වහන්සේ දිහා කෙලෙස් සහිතව බලද්දී බලන පින්වත්නි තාම අරහත්ත්වයට පත් වෙලා නැහැ උන්වහන්සේ තුළ කොච්චර ශ්‍රද්ධාවක් තියෙන්නට ඇද්ද ජීවිතය ගැන කොච්චර හිතලා සිහිනුවන උපද්දවගෙන තියෙන්නට ඇද්ද ඒ සියලු දෙනා ප්‍රතික්ෂේප කරන්න ඉක්මනට පණිවිඩයක් යවනවා අනේ ස්වාමිනි භාගතුන් වහන්සේ මට එන්න විදිහක් නැහැ උපසම්පදාව ලබා ගන්න භාගතුන් වහන්සේ දකින්ට මට එන්න බෑ මේ බොහෝ පිරිස් මග රැකගෙන මාව අල්ලන්න බලාගෙන ඉන්නවා බලන්න පින්වත්නි ඒ තථාගතයන් වහන්සේ කොයිතරම් අනුකම්පා සහගතද එදා අඩකාසිය භික්ෂුන් වහන්සේට පණිවිඩයක් ආපහු යවනවා අඩකාසිය ඔබ එන්න එපා ඔබ ආවත් අනතුරක් අද ඉඳලා ඔබ උපසම්පදා ඒකට කියනවා පින්වත්නි දූතීන් උපසම්පදා දූතේ කරහා උපසම්පදාව ලබා දීම එදා භාග්‍යතුන් වහන්සේ ඒ සිද්ධිය මුල් කරගෙන භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට පණවනවා අද ඉඳලා දූතේක් ලවා උපසම්පදා කිරීමත් අනුමත කරනවා කියලා ඉන්පස්සේ පින්වත්නි ඒ භාග්‍යතුන් වහන්සේගේ මහා අනුකම්පා මැද උපසම්පදා සීලේ පිහිටීමත් එක්ක ඇගේ පින තව තවත් මෝරලා ඉදිරියට ආවා ඉන්පස්සේ යම් අතපයක් ඉස්සර අසංවරව තිබ්බද කෙලෙස් උපද්දවන පාවිච්චි කරාද දැන් උන්වහන්සේගේ අතපය සංවර වෙලා ඉස්සර අසංවර විදියට ලෝකෙ දිහා බැලුවද පුරුෂයන් අදගන්න මායම් දැක්කුවාද ඒ ඇස් දෙක ඒ කන් දෙක දැන් සංවර වෙලා ඒ මුළු ජීවිතෙම සංවර වෙලා ඉස්සර වරදට මේ කය පාවිච්චි කළා දැන් මේ කය පාවිච්චි කරනවා ආරිෂ්ඨාංග මාර්ග උපද්දවන්න දැන් මේ කය පාවිච්චි කරන ප්‍රාණඝාතයෙන් වලකින්ට සොරකමින් වලකින්ට බඹසර රැක ගන්න කලින්
කාමයන් කෙරෙහි යොදවපු ජීවිතය තුළම දැන් සුදෝසුදු පිරිසුදු බඹසර උපද්දවනවා. භාගතුන් වහන්සේ මේ රහතන් වහන්සේලාගේ බඹසර ගැන කියන පින්වත්නි, මේ රහතන් වහන්සේලා කොයිතරම් පිරිසුදුද කියන්නේ, උන්වහන්සේලා කාම සේවනය කරන්නේ නැහැ විතරක් නෙවෙයි, පිරිමියෙක්ගේ ස්පර්ශයවත් ඉවසන්නේ නැහැ. පිරිමියෙක් ඈතක ඉඳලා කරන කතා බහක්වත්, ගී කීමක් හැඳීමක්වත් ආශාදයෙන් යුක්තව සිහි කරන්නේ නැහැ. ගිහි කාලේ තමන් යම් විඳපු කාම සැපයක් තියෙනවා නම්, පුරුෂයෙක් දිහා බලපු බැල්මක් තියෙනවා නම්, ඒ බඳු දෙයක්වත් සිහි කරලා කාමයන් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ වගේම මේ ලෝකේ කවුරු හරි කාමයන් විඳිනවා දැකලා ඒ කෙරෙහිවත් ආශාදයෙන් බලන්නේ නැහැ. කොටින්ම දෙවියන් අතර ගිහිල්ලා කාම සම්පත් විඳින්නවත් රහතන් වහන්සේලා සිතන්නේ නැහැ. ඉතින් පින්වත්නි, ආන්ගේ විදිහේ ඉන්ද්‍රිය සංවරයක් අඩ්ඩකාසිතරින් මහසේ ඉපැත්තුවා. උපසම්පදාවට පත් වෙලා ඉතා සුළු කාලයක් ඇතුළත උන්වහන්සේ ඒ සසරේ ගෙවපු කර්ම ඉවර කළා දැම්මා. උතුම් මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ ඒ සසර පුරාවට රස කරගත යම් පිනක් ඇද්ද, ඒ වෙච්ච වැරදි නිසා රැස් වෙච්ච යම් පවක් ඇද්ද, ඒ දෙකම අරහත්ත්වයට එක්ක සදාටම නිවිලා ගියා. උපතින් උපතට යන මේ ගමනේ සසර දුක නිමා කළා. ගණිකාවක් විදිහට විඳපු දුක නිමා කළා. ආයි කිසිදාක වරදට වැටෙන්නේ නැති, සසරට වැටෙන්නේ නැති උරුමයක් උන්වහන්සේ ලබා ගත්තා. බලන්න පින්වත්නි, කෙනෙක් පිනක් ජීවිතේ රැස් කරගත්තොත්, බුද්ධ ශාසනයක කෙනෙක් ධර්මයෙන් වෙනුවෙන් කැප වුණොත්, ඒ කැපවීම කවදාවත් අපත යන්නේ නැහැ. හැබැයි බලන්න, අතරම් පුණ්‍ය සම්පත් තිබ්බ, මහා ගුණයක් තිබ්බ ජීවිතේ, තමන් තුළ මහා ගුණයක් තියෙද්දිත් වෙච්ච පුංචි වචනේ අත්තරද්ද, එතරම් ජීවිත ගාණක් තිස්සේ තමන්ට කායිකව මානසික ප්‍රායෝගිකව විඳවන්ට සිද්ධ වෙන දෙයක් බාටපත් වුණා නම්, අද අපි තුළ එච්චර ගුණ සම්පත් තියෙනවද? අද අපි එතරම්ම ඉන්ද්‍රිය සංවර කරගෙනද? අද අපි එතරම්ම නිදිවරාගෙන භාවනා කරනවද? අද අපි එතරම්ම ගුණ සම්පත්තියක් තුළ පිහිටලාද ලෝකෙට චෝදනා කරන්නේ? එහෙනම් පින්වත්නි, අපේ අතින් වෙන වැරද්ද ඊට වඩා බරපතලයි. ඒ නිසා අපි මහන්සි ගන්නට ඕන අපේ ජීවිතේ ගොඩාක් පරිස්සම් කරගන්නට. අපේ කයෙන් වෙන දේවල් විතරක් නෙවෙයි, වචනයෙන් වෙන පුංචි දේ පවා අපිට ආපස්සට කායික මානසික විඳවන්ට වෙනවා. වචනයෙන් කරන දේ වචනයක් විතරක් අපිට ආපස්සට ලබා දෙනවා නෙවෙයි, සිතවිල්ලෙන් අපි සිතන දේ සිතවිල්ලක් විතරක්, චිත්ත පීඩාවක් විතරක් අපිට උපද්දවලා දෙනවා නෙවෙයි, ඒක සම්පූර්ණයෙන්ම අපේ ඇස කන නාසය දිවකය මනස නිර්මාණය කරනවා. අපි හිතන සිතවිල්ල, වචනය, ක්‍රියාව හැම දෙයක්ම මේ ජීවිතයේ හැම කොටසක්ම නිර්මාණ කරන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි, අපිත් ඒ ජීවිතේ නිර්මාණය ජයගත්ත මේ උතුම් මහරහත් තෙරණින් වහන්සේගේ ජීවිතයේ ආදර්ශයට අරගෙන අපේ ජීවිතත් ආරක්ෂා කරගන්නට උත්සාහ කරගනිමු. ඉතින් ඒ සඳහා ඒ උතුම් අරහත්ට පත් වූ අඩ්ඩකාසිය මහරහත් තෙරණින් වහන්සේගේ පිහිට අපට ලැබේවා. උන්වහන්සේට අප සියලු දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුනාත ධාරේත චරාත ධම්මේ. අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.